පැහැදිලිවම පේනවා වාහන පේලියන්නේ අපිට කිසි කරදරයක් නැහැ පාරේ තොට යන්න අපිට පුළුවන් ඒගොල්ලෝ යනවා අපිට පේනවා වාහන දෙකකින් ඉවර පොලිසියෙන් ඇවිල්ලා අපිව නවත්තන්නේ අපි නිදහස යන ඉස්සර ඇම්බියුලන්ස් එකක් යනවත් ඉඩක් නැහැ ඒකත් නවත්ත ගන්නවා පාරේ දැන් ඇත්තටම එහෙම නැහැ ගොඩක් දුරට වෙනසක් දැකිනවා අපි දැන් වෙන ආණ්ඩුව වල තියෙන මේ බලවේගවලට වැඩිය ආගේ බලවේගෙ ගුම් උතුම් ආගේ ගාව නැ බුරු වැඩ නැ සෝබන වැඩ නැ එයාගේ යථාර්ථය තියෙන්නේ ඒක දිව්‍යශි පතන දැන් ඉතින් බිත්තර අඩි වෙලා තියෙනවා කැලටි අඩි වරන් යනවා ඉතින් ලොකු සතුටක් තියෙනවා සම්පූර්ණ හොඳයි සායෝගේ දෙන්න ඕනේ හැමෝම ඉතින් ඉදිරිය හොඳ වේ වනවශ්‍ය වියදම් නිකම් බොරුෂෝ ඔක්කොම නවත්තලා යම් දෙයක් රට වෙනුවෙන් කරන්න උත්සාහ කරන බවක් පේනවා තුන් දෙනෙක් එක දිගට දුක් විඳිනවනේ හැබැයි ඉතින් ඒ තුන් දෙනා විතරක් දුක් විඳලා හරියන්නේ නැහැ රටේ අනිත් පුරවැසියනුත් සහයෝගය දෙන්න ඕනේ ඒගොල්ලන්ගේ භූමිකාවත් හරියට කරන්න ඕනේ අවංකව සුබපතන ආණ්ඩුවට හොඳට කරගෙන යන බව පේනවා ඉල්ලන්න බෑ ලොකු දේවල් කාලය දෙන්න ඕන රාජ්‍ය ශ්‍රේවේ ඉන්න නිලධාරිනුත් ක්‍රියාත්මක කරන්න ඕන අන්න එතකොට ඒක සාර්ථක වෙන්නේ නැත්නම් අර මිනිස්සු කොච්චර දඟලුවත් වැඩන්නේ නැහැ අරහෙන් වැඩේ කෙරෙන්නේ නැත්තම් ඒක තමයි රටට කෙරෙන්න ඕනේ අපිත් ඇදින්න ඕනේ හොඳට ජනතාවාදී වැඩ පිළිවෙලක් ඇයි කියලා අපි විශ්වාස කරා ඉතාම විශිෂ්ටයි ජනාධිපති තුමා පත් වුණාන් පස්සේ හොඳයි නමුත් අනිත්‍යුම් කරන්නේ තවම මාස දෙකක්වත් නැහැ මේක කරන්න දෙන්නේ නැතුව චූටි දේවල් අල්ලගෙන අර කසාද බැඳපු ගමන් ළමයා හම්බෙන්න ඕනේ කියනවා වගේ જાතියකුත් ඉන්න ඕනේ සාමාන්‍යයෙන් මිනිහෙකුට කරන්න කාලයක් දෙන්න ඕනේ දැන් ඔක්කොම ලොකු යොම් බය වෙලා ඉන්නේ උන්ගේ ඔක්කොම කප්පාදු වෙන හින්දා ගොට්ටල්ලනේ උන් කොටුසුකුත් ඉන්න ඕනේ උන්ටත් ඕනේ හැමදාම බටකක මජර වලේම ඉන්න පොඩි කාලයක් අපි දෙන්න ඕනේ කලින් තිබුණාට වැඩිය හොඳයි දිගටම අපිට තිබුණා අපි සතුටුයි ඕ රුටි කාලනවා ඕවා ඒවා ඉතින් හොඳ වැඩ මෙච්චර කාලයකට කරන්න බැරි වුණානේ අනිත් ඇයි ඉස්සරහට හොඳ දෙයක් වෙයි ජනාධිපති මාට තව කරන්න කාලයක් තියෙනවා හරි කරන්න ඉඩ දෙන්න ඕනේ. පරණ කට්ටියනකොට වට කරා යන්න බෑ. දැන් ඕවා නෑනේ. එහෙම තමයි ඉන්න ඕනේ. දැන් බාන්න ආවා ගියා හොයන්න බෑ. ජනාධිපතිතුමා පත්තුන් නැත්තම මේ රට තනිකර පොළොවට ගිලා බහිනවා. හොඳ වෙලාවට එතුමා ආවේ. අපිට දෙයිය දුන්න තෑග්ගක්. අගමැතිනිය තෑග්ගක්. අනිවාර්යම මේ රට ගොඩ ගන්නවා. අනුර කුමාර ජනාධිපතිතුමා බය වෙන්න එපා. මිනිස්සු සාමකාමී තියෙන. අනවශ්‍ය වියදම් නැහැ. බලන්න රාජ්‍ය උත්සව මුකුත් නැහැ. මෙච්චර දේවල් කර තුන් දෙනයි තවම වලේ ඉන්නේ.